මේ පාර්ලිමේන්තුවේදී කිව්වා අවුරුදු 18ට වැඩි අය සියලු දෙනාම ටැක්ස් ෆයිල් එකක් අරින්න කියලා. හැබැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කැඳවල අපි බැලුවාම ඒගොල්ලන්ගේ ක්‍රමවේද අනුව තව දශක ගානකටවත් ඒ වැඩේ කරන්න බෑ. දැන් අපිට මෙතන දේශීය ආදායම් බදු සංශෝධන 50 කෙටුම්පත සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපේ කාර්ක සභාව තාම හමු වෙලා නැහැ. මම දන්නේ පුතුමල්ලා කොහොමද කරන්න යන්නේ කියලා. ඒ කියන්නේ මුදල් පිළිබඳ කාර්ක සභාව පැත්තකට දාලා මේ අර්ථසාධක අරමුදලේ බදු 114 ඉඳලා 130ට වැඩි කරනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඊළලා තිබ්බා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් තොරතුරු ජූලයි මාසේ 7 වෙනිදා ඉඳලා. ඊයේ වෙනකම් මේව ලැබුණ නැහැ. මේ විස්තර එනකොට ඊයේ හැන්දෑවේ 6 පහ වෙලා. මේ එන්විලොප් එකේ දැන් තමයි මේ මුදල් කමිටුවට මේ දත්ත නැත්නම් අර්ථසාධක අරමුදලේ මේ බද්ද 114 ඉඳලා 100ට වැඩි පිරීම පිළිබඳව කිසිම විශ්ලේෂණයක් කරන්න හැකියාවක් නැතුව කොහොමද අපි පාර්ලිමේන්තුවේ මේක ගරු ජනාධිපතිතුමා අයිනවා මම දැක්කේ මුදල් අමතුමත් ඉන්න නිසා ඔබතුමා අපිට කියන්නේ මොකද කරන්න කියලා අපි තීරණයක් ගත්ත පක්ෂ නායක රැස්වීමේදී මේ 50 පාර්ලිමේන්තුවට ඉන්න කලින් අවශ්‍ය කමිටු වලට ඇරලා වාර්තා ගෙන ගන්න ඕනට කියලා ඔබතුමාට මතකයිනේ ඔබතුමා දන්නවනේ ඉතින් ඔබතුමා අපි ස්ථාවර නියෝග අත්තිරට බොහොම දක්ෂයි මුදල් කමිටුවේ මේක විශ්ලේෂණය කරන්න ඉඩාරින් මෙච්චරයි මුදල් කාර්ක සභාව අද වුණත් රැස් වෙලා පුළුවන් ඔබතුමා අද රැස් වෙලා මේක අවසානයක් කරලා දෙන්න දැන් ආපු ડોකියුමන්ට් එකක් කොහොමද අද රැස් වෙලා ඔය වැඩේ කරන්න මුදල් කාර්ක සභාව රබර් ස්ටැම්පින් බොඩි එකක්ද ජනාධිපතිතුමා කියන විදිහට නටන කමිටුවක්ද කියන එක අපි තීන්දු කරන්නට ඕන මේක නිකන් එතුමාට කියන්න බෑනේ අන්න අපි ඒක එව්වා ඕනෝක අනුමත කරලා එවන්න එහෙම කරන්න බෑනේ මේ ආප්ප පුච්චන වගේ මේ රටේ නීති රීති වෙනස් කරන්න ආප්ප බාන වගේ නීති රීති වෙනස් කරන්න පනත් වෙනස් කරන්න ඉඩකඩක් නැහැ මේ කෙටුම්පත පාලිමේ උසාවියට ගිහින් නියෝග දීලා තියෙනවා මෙතන තියෙන්නේ මේක සම්මත කරන්න මේ සියල්ලම අපි එන සතියේ වෙනකොට අවසන් කරන්න උවමනයි අවසන් කරන්නේ නැත්නම් මේක කඩවෙන්නේ වගකීමකින් මම කියන්නේ අනික් අය අගමැතිකම එපා කිව්වද්දි බය වෙලා දිව්වද්දි මම මේක අරගෙන මේ වැඩ කටයුත්ත කරේ කරුණා කළා මට ඒ අවස්ථාව දෙන්න ඔබතුමා වාඩි ඔබතුමා කියකට මම ඇහුවානේ මෙතන කිසිම හානියක් වෙන්නේ නැහැ අර්ථසාධ අරමුදට 109ක් අපි දෙනවා කියලා එකඟ වෙලා තියෙනවා 109 මම තේරුවේ නැහැ මං අගමැති වෙන්නේ ඉස්සෙල්ලා මේ සභාවේ SLPP ආණ්ඩුවේ පොහොට්ටුවේ ආණ්ඩුවෙන් තීරණ කළා. අන්න තීරණ කරපුවා ඔතනත් ඉන්නවා. මෙතනත් ඉන්නවා. ඒ නිසා මේ ගැන අපි වාද කරන්න එපා. මේක වැදගත්. මට මේ ගහගන්න වැඩක් නැහැ. මේක සෙනසුරාදාට ඉස්සෙල්ලා සම්මත කළා ඍදා අත්සන් කළා දෙන්න අපිට. අපි විවාදයේදී ඔප්පු කරලා පෙන්නන්නම් ඇත්ත වශයෙන්ම මේ කරන්නේ අර්ථසාධකයේ පික් පොකට් ගැසීමක්. දැන් ඩීල් ගහපු නිසා දැන් කියනවා වගකීම් බාරගත්තලු ඔව්. වගකීම් බාරගත්තා. මේ රටේ වැඩ කරන ජනතාවගේ බඩට ගහන්න. මේ යෝජනාවට කොහොමද අපි විරුද්ධයි අපි විරුද්ධව ඡන්දෙ දෙනවා තොරතුරු අසමමිතික අපේ සභාවේ ඉන්න මන්ත්‍රීවරයෙක් සුප්‍රීම උසාවියට ගිහිලා මේක ආගියු කරා කියලා ඒක අපේ පිට දාන්න එපා නබ පොඩකින්ද නැගිටලා යනවනේ විවාදය ආරම්භ කරපු හැන්දෑවට කමිටු ආතර ඇස් වෙලා හිත තීන්දුව කෙරේ ඩොමෙස්ටික් ඩෙට් රීස්ට්‍රක්චරින් පිළිබඳව ඔබතුමාගේ ප්‍රකාශය ඍජුව සහ වක්‍රව අධිකරණයේ තීන්දුවට බලපෑමක් සිදු වුණයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා ඒක තමයි සත්‍යකමයි ජනාධිපතිතුමා නැගිටලා යන්න හොඳ නැහැනේ පවර් ඔෆ් ද පාර්ලිමේන්ට් පාර්ලිමේන්තුවේ ඒක සාකච්ඡාවට ගැනීමට පෙර මුදල් කාරක සභාව ඒ පිළිබඳව සොයා බැලීමක් සලකා බැලීමක් කළ යුතුයි ඒක සලකා බැලීමට පෙර මේක විවාදයට ගන්නව නම් ඔබතුමා ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමක් කරන්න වර්තමාන ජනාධිපතිතුමාගේ දේශපාලන ගමනට විශාල ශක්තියක් ලබා දුන්නු පුද්ගලෙක් ලසන්ත වික්‍රමතුංග මැතිතුමා අපි දැනගන්න කැමති ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ලසන්ත වික්‍රමතුංග මැතිතුමාව ඒ කරපු ඝාතනය පිළිබඳ මොකක්ද ඒ පරීක්ෂණ කටයුතු වලට සිද්ධ වෙලා තියෙන්නේ කවුද ඒ ඝාතනයට මුල්ුණේ දැන් ජනාධිපතිතුමාගේ මේ ප්‍රශ්න මම අහන්න හිටියේ එතුමා නැගිටලා ගියා යන්න මේ පණිවිඩය මේව නවත් මගේ කට වහන්න දෙන්න එපා මගේ කට වහන්න දෙන්න එපා මගේ කට වහන්නත් බෑ හරිද ලසන්ත වික්‍රමතුංග මැතිතුමාව ඝාතනය කරපු මිනී මරුව මේ සභාවේ ඉන්නවද ඔය එක එක කණ්ඩායම් වලට එක එක ආයුධ සන්නද්ධ කණ්ඩායම් වලට අපි බය නැහැ අපි අද දවසේ වුණත් මැරෙන්න ලෑස්ති ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු මිනී මරුව මේ සභාවේ ඉන්නවද උත්තර දෙන්න රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න